හයි ඔන්න අයත් ෆිෂ්ක්‍රේෂන්ස් අපි ඉතින් ෆ්ලෝ ප්‍රසවේෂන් ගැන වීඩියෝස් දෙකක්ම ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරලා තියෙනවා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහලා බලලෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ෆ්ලෝ ප්‍රසවේෂන් එකක් ෆිනිෂ් කරගන්නේ කොහොමද නැත්නම් මෙන්න මේ විදිහට තියෙන අඩුපොඩ් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අයට අමාරුම පාට් එක තමයි මේක. ඉතින් ලස්සනට අදපු රෙසින් ආර්ට් එක ඒ විදිහටම ක්වොලිටි එකටම කස්ටමර්ගේ අතට යවන්න අපි හැමෝම කැමති. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ මම ඔයාලට මේ අඩුපාඩු හදාගන්නට කියලා දෙනවා. බලන්නකො ධාරේ වැඩිපුර කොටසක් තියෙනවා. ඉතින් මේක හොඳටම ගල් වෙලා තියෙන අවස්ථාවක් තමයි මම මේ විදියට ෆිනිෂ් කරගන්න යන්නේ. ඉතින් හරිම අමාරුයි මේ වීඩියෝ එකේ පේන වැඩත් වඩා හරිම අමාරුයි මේ ටික කරන්න. ඉතින් මම පීයක් පාවිච්චි කරලා වටේ තියෙන බේරලා තියෙන රෙසින් ටික මම අයින් කරගන්නවා. ඊට පස්සේ උණු වතුර ටිකක් පාවිච්චි කරලා අර වටේ තියෙන ධාරේ මෙලෙක් කරගෙන කපා ගන්න තමයි යන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ රෙසින් ටික මෙලෙක් වෙනවා. එතකොට කපා ගන්න ලේසි. ඇත්තට මං කිව්වනේ ගොඩක් ගල් වෙලා තියෙන කියලා. ඉතින් පීයෙන් කපන්න අමාරුනේ ඒ වගේ වෙලාවක. ඊට පස්සේ කරන්නේ 120 වැලි කඩදාසියේ සිට 2000 දක්වා වැලි කඩදාසි වලින් පිළිවෙලට බැඳ ගන්නවා. මං මේ කියන්නේ 120යි 2000යි විතරක් නෙමෙයි, එතන ඉඳලා තව වැලි කඩදාසි ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලට දැනගන්න ඕන නම් මොන මොන වැලි කඩදාසිද පාවිච්චි කරන්න, මොකද්ද පිළිවෙල කියලා දැනගන්න ඕන නම් ඒකටත් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. අනිවාර්යෙන් ගිහලා බලන්න. ඉතින් එකම වීඩියෝ එකේ මේ ඔක්කොම ටික කියලා දෙන්න අමාරුයි. නමුත් අපි කලින් කරපු වීඩියෝස් ඔයාලට මෙන්න මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු වේවි. ඉතින් ගිහලා බලන්න. ඔන්න මේ විදියට 2000 දක්වා වැලි කඩදාසි වලින් මැදලේ වැල මං කරන්නේ මෙන්න මේ පොලිෂින් කෙමිකල් එක යූස් කරන එක. ඉතින් මේ වෙලාවේදී මට ආයෙමත් රෙසින් දාන්න වෙලාවක් නැහැ. ගොඩක් අය කරන්නේ 120 කොලේ මැදලා ආයෙමත් රෙසින් දාන එක. නමුත් මට ආයෙමත් රෙසින් දාන්නත් බෑ. ඒ වගේම ආයෙමත් බේරුණා මේ ටික හරි ගස්සන්නත් බෑ. ඒ නිසා තමයි මම මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන සැකයක් තමයි මේ පොලිෂින් කෙමිකල් තුන පාවිච්චි කරා කියලා මේ ටික පැහැදිලි වෙනවද? ගොඩක් අය බයයි අර අපි මැද්දර පස්සේ අපහැදිලි වෙනවනේ. ඉතින් ඒක පැහැදිලි වෙලා එනවද කියන එක ඩවුට් එක තියෙනවා. ඉතින් කරලම් බලන්න මේ ක්‍රමය සාර්ථකයි. ඉතින් මම මේ ක්‍රමේ ගොඩක් අයට කියලා දීලා ඉතින් යාලා හරි ගියා කියලා මට මැසේජ් දාලා තිබුණා. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ කැමති නම් ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ පොලිෂින් කෙමිකල් එක ගැනත් අපි වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එන ප්‍රශ්න අපිට කමෙන්ට් කරන්න.